ග්‍රහලොව දැවැන්තයා ජුපිටර් අනන්ත දුරක් විහිදෙන වායුගෝලයක් තිබෙන මේ වායු යෝධයා පෘථුවිය වගේ 1300 ගුණයක් විශාලයි. ඒ වගේම මෙම ග්‍රහයාගෙන් පිටවෙන විකිරණ කිලෝමීටර් 103ක් දක්වා වේදෙනවා. අධික ගුරුත්වයක් තිබෙන මෙම ග්‍රහලෝකයට ආසන්න වෙන එක කිසිම වෙලාවක කරන්න බැරි දෙයක්. එම නිසා මේ ග්‍රහලෝකයේ අභ්‍යන්තරයේ විශාල අභිරහස් ගොන්නක් සැඟවී තිබෙන්න පුළුවන්. එම නිසා අපි අද කරන්න හදන්නේ මේ යෝධයාගේ වායුගෝලය ඇතුළට ගිහින් එය සංගවාගෙන සිටින රහස් හොයන්න. එනම් ලෑස්ති වෙන්න, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ භයානකම ග්‍රහලෝකය තරණය කරන වික්‍රමාන්විත මෙහෙයුමට. අපි මෙම ග්‍රහලෝකයට ළඟා වෙනකල් බ්‍රහස්පති ගැන දැනගන්න ඕන විශේෂිත කරුණු කීපයක්ම තිබෙනවා. මෙම වායුයෝධයා පිහිටන්නේ පෘථුවියේ සිට කිලෝමීටර් මිලියන 812ක දුරින්. එම නිසා මෙම ග්‍රහලෝකයට ළඟා වෙන්න වසර 6ක පමණ කාලයක් ගත වෙන්න පුළුවන්. බ්‍රහස්පතිගේ විස්කම්භය කිලෝමීටර් 140,000ක් පමණ වෙනවා. ඔව්, එය හරියටම අපේ පෘථුවි විස්කම්භය වගේ 12 ගුණයක්. තවත් පැහැදිලිව කිවොත් බ්‍රහස්පතිගේ හරයත් පෘථුවිය වගේ 2 ගුණයක් විශාලයි. හිතාගන්න පුළුවන් නේද මෙම ග්‍රහලෝකය කොපමණ විශාලයිද කියලා? අපිට බ්‍රහස්පතිව ප්‍රධාන ලේයර් 3කට බෙදන්න පුළුවන්. බ්‍රහස්පතිගේ ඉහළ වායුගෝලය සහ පහළ වායුගෝලය කිලෝමීටර් 20,000ක් දක්වා අභ්‍යන්තරයට විහිදෙනවා. ඉන්පසු හමුවෙන මැන්ටලය කිලෝමීටර් 30,000ක් දක්වා අභ්‍යන්තරයට විහිදී යනවා. මේ ප්‍රධාන වශයෙන්ම දියරමය හයිඩ්‍රජන් සහ හීලියම් අඩංගු වෙනවා. ඒ වගේම ඝන පාෂාණවලින් සෑදුන සෙල්සියස් අංශක 35,000ක උෂ්ණත්වයක් තිබෙන විශාල හරයක්ද තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ වේගවත්ම භ්‍රමණයක් තිබෙන ග්‍රහලෝකය ලෙස බ්‍රහස්පති හඳුන්වන්නට පුළුවන්. මෙහි දිනක්ගත වීමට යන්නේ පෘථුවි පැය 10කටත් ආසන්න කාලයක්. නමුත් සූර්යයා වටා එක් කක්ෂයක් සම්පූර්ණයෙන්ම ගමන් කරන්නට පෘථුවි වර්ෂ 12ක් පමණ ගත වෙනවා. මෙම ග්‍රහලෝකයේ ගුරුත්වය පෘථුවිය වගේ 2 ගුණයකටත් වඩා වැඩි. එම නිසා ඔයාගේ බර පෘථුවියේදී කිලෝග්‍රෑම් 100ක් නම් බ්‍රහස්පති මත එය කිලෝග්‍රෑම් 240ක් වෙනවා. අපි මෙම ග්‍රහලෝකයට ආසන්න වෙනකොට චිත්‍රයක් වගේ ලස්සන බ්‍රහස්පතිගේ පෘෂ්ඨය දැක ගන්න පුළුවන්. ඒත් ඔයාලා දන්නවද මේ සුන්දරත්වයට යටින් භයානක දේවල් ගොඩක් හැංගිලා තියෙනවා කියලා? හරි, දැන් අපි ඉන්නේ බ්‍රහස්පතිට කක්ෂගත වෙලා. අපි මෙතනට වෙලා බලබල ඉඳලා හරියන්නේ නැහැ. මෙච්චර හොඳ ස්පේස් සූට් එකක් තියෙන නිසා බ්‍රහස්පතිගේ වායුගෝලයේ ඇතුළට ගිහිල්ලාම වැඩි විස්තර කතා කරමු. බ්‍රහස්පතිගේ අධික ගුරුත්වය නිසා පැයට කිලෝමීටර් 180,000ක තරම් වේගයකින් අපිව එය තුළට ඇදගනීවි. මුලින්ම අපිට පහු කරන්න වෙන්නේ බ්‍රහස්පතිගේ ඉහළ වායුගෝලයේ තිබෙන වලාකුළු ප්‍රදේශය. බ්‍රහස්පතිගේ වායුගෝලය ආරම්භයේදී මෙම වලාකුළුවල වේගය පැයට කිලෝමීටර් 150-200 අතර වෙන්න පුළුවන්. ඇමෝනියා සහ ඇමෝනියම් හයිඩ්‍රොසල්ෆයිඩ් වලින් සෑදුන වලාකුළු මෙම කලාපයේ බහුලව අන්තර්ගත වෙනවා. ඒ වගේම මෙම කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -150ක් පමණ වෙනවා. ඒ වගේම තමා අපි තවත් කිලෝමීටර් 50ක් පමණ ඇතුළට යනකොට පැයට කිලෝමීටර් 500කට අධික වේගයක් තිබෙන අකණ්ඩ සුළං ධාරාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. මෙම කලාපයේ වැඩි වශයෙන්ම තිබෙන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් වායුව. ඒ වගේම මේ වෙනකොට අපේ ශරීරය මත යෙදෙන පීඩනය පෘථුවියෙන් 1000 ගුණයකටත් වඩා වැඩි. මේ වන විට
සිසිල්ව පැවති උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් ඉහළ යමින් තිබෙනවා. පරිසරයේද ක්‍රමක්‍රමයෙන් අඳුර වෙනවා. අපිට ආලෝකයක් ලැබෙනවා නම් ඒ මෙම කලාපයේ ඇතිවෙන විශාල අකුණු ගැසීම් වලින් පමණයි. ඉතින් මේ විදිහට අපි තවත් කිලෝමීටර් 20,000ක් විතර අභ්‍යන්තරයට යනකොට අතිශය භයානක කලාපයක් හමු වෙනවා. මෙහි තිබෙන්නේ දියර නයිට්‍රජන් සහ හීලියම්. එසේ පැවතීමට ප්‍රධාන හේතුව වෙන්නේ මෙම කලාපයේ තිබෙන අධික පීඩනයයි. මේ වන විට අපි මත පෘථිවි වායුගෝලීය පීඩනය වගේ මිලියන 4කට ආසන්න බලයක් යෙදෙනවා. ඒ විතරක් නෙමේ, සෙල්සියස් අංශක 5000ක උෂ්ණත්වයක්ද තිබෙනවා. හැබැයි මම නම් හිතන්නේ අපිට මේ කලාපය පසු කරගෙන හරයට ළඟා වෙන්න පුළුවන් වෙයි කියලා. මොකද ඊට කලින් අපිව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ වගේම වායු ග්‍රහලෝක තිබෙනවා. අපි ඒව ඇතුළට ගියොත් මේ වගේම ඉරණමක් අත්වෙයිද? මට නම් හිතෙන්නේ මේ වගේ භයානක ග්‍රහලෝක ඇතුළට යනවට වඩා ග්‍රාහක පටියේ තිබෙන උල්කාවක නැගලා සූර්යා වටා රවුමක් යන එක හොඳයි කියලා. ඔයාලට මොකද ඒ ගැන හිතෙන්නේ? අපිට අලුත් අත්දැකීමක් ගන්නත් පුළුවන්නේ. එහෙනම් අපි ඒ ගැන තවත් වැඩසටහනකින් කතා කරමු. එතෙක් ඔයාලා සෑම දිනෙකටම සුභම සුබ දවසක්.